අයිබෝවන් ආරෝග්‍යාවත ඔබ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ආරෝග්‍ය අපි හැමදාමත් ඔබේ සුවතාවය වෙනුවෙන් කතා කරන බව දන්නවා. ඉනිසා ඔබේ ජීවිතයට වටිනා හරබර කතා බහක් යෙදෙනට අද දවසේ අපි අපේ වෛද්‍යතුමන් සමගින් සෝදානම් වෙනවා. මුලින්ම අපි අපේ ගෞරවයෙන් අපේ වෛද්‍යතුමන් අපේ වැඩසටහනට පිළිගනිමු. වෛද්‍ය ශූරී වෛද්‍ය චින්තාමණි පාරම්පරික නිල වෛද්‍ය දේශමානී රෝහණ සබරගම වෛද්‍ය ආචාර්යතුමන්. අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන් වෛද්‍යතුමනි අපේ ජීවිතයට ලෙඩ රෝග කියන්නේ අපි කලින් සැලසුම් සහගත විදිහට ප්ලෑන් කරලා එන දේවල් නෙමෙයි. කොයි අවස්ථාවෙද වුවද අපේ ලෙඩක් රෝගයක් අපිට වැළඳෙන්නට පිළිවන්. ඒතර මේ ලොකු කුඩා කාට වුණත් බලපෑම් එල්ල කරන දේවැඩි ආරෝග්‍ය. අද හරිම තර්ජනාත්මකව මේ සමාජයේ තියෙන රෝගයක්. ඉතින් අද අපි දේවැඩි ආරෝග්‍ය ගැන තමයි කතා කරන්නේ. වෛද්‍යතුමනි තුන් දේවැඩි ආරෝග්‍ය කියන්නේ මොකද්ද? මේ දේවැඩි ආරෝග්‍ය කොහොමද පුද්ගලයාට බලපෑම් එල්ල කරන්නේ? ඔව් ඇත්තටම දේවැඩියා රෝගය කියලා කියන්නේ ඉතාම බරපතල රෝගයක්. අපි බටහිර වෛද්‍ය ප්‍රතිකා බටහිර වෛද්‍ය ක්‍රමවේදයේ සහ අපේ මේ සිංහල වේදකමේ කියන්නේ හෙළ වෛද්‍ය කලාවේ මේ දේවැඩියා රෝගය අපි හඳුන්වන්නේ නිහඬ මාරය කියලා හිටම්. ඒකට හේතුව තමයි මේ දේවැඩියා රෝගයේ වැළඳිච්ච පුද්ගලයෙක් කොයි මොහොතේ තමන් මිය යනවද කියලා ඒ පුද්ගලයා තියාවට ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ තරම් මේක භයානක රෝගයක්. ඒ තරම් මේක භයානක රෝගයක්. අදරෑ බුදිය නිදියන්න පුළුවන් දේවැඩියා රෝගයක්. වෙහෙත් ටික බීලා නිදිනවා. හැබැයි හෙට උදේ මේ රෝගියා නැගිටින්නේ නැහැ. රෝගියා මිය යන්නේ දේවැඩියා රෝගයට නිසාම නෙමෙයි. වකුගඩු රෝගය, එහෙම නැත්නම් හෘද රෝගය, එහෙම නැත්නම් අක්මාව ඉදීමීම මේ වගේ අතුරු ආබාධ ගණනාවක් නිසා දේවැඩියා රෝගියෙක් මිය යන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් දියවැඩියා රෝගියෙක් වහම මේ තරම් භයානක රෝගයක් අපේ ඇඟේ තියන සමහරවිට අපි දන්නේ නැහැ මේ අපි මේ රෝගෙට මුණ පාලා ඉන්නවද කියන එක. එතකොට අපිට පුද්ගලයාගේ මතුපිටින් ලක්ෂණ මොනවද මේ තමන්ට දියවැඩියා රෝගේ තියෙන බව දැනගන්නට? මොකද වෛද්‍යවරයෙක් ළඟට යන්නට අපි රෝග ලක්ෂණ දැනගෙන ඉන්න එපා. එතකොට කොයි වගේ රෝග ලක්ෂණද පහළ වෙන්නේ මුල් කාලේ වෙනකොට? ඔව් සාමාන්‍යයෙන් දියවැඩියා රෝගියෙක් ගත්තාම දැන් දියවැඩියා රෝගියෙක් දන්නේ තමන්ට දියවැඩියා රෝගේ තියෙනවයි කියලා මුලින්ම. දියවැඩියා රෝගය හඳුනගන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි දියවැඩියා රෝගියෙකුට නිතර මුත්‍රා පිට වෙනවා. සමහරලාවට පාලනයකින් තොරව මුත්‍රා පිට වෙන අවස්ථාත් මම දැකලා තියෙනවා. ඒ වගේම අධික නිදිමත, ඒ වගේම රාත්‍රී කාලේ නිින්ද නොයෑම, ඒ වගේම සමහරලාවට ඇඟ කෙඩෙත්තු ගතිය, ඇඟට පණ නැති ගතිය, මලානික ගතිය, බෙලහීන ගතිය වගේ දේවල්. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි මුලින්ම දියවැඩියා රෝගියට පෙන්නුම් කරන්නේ. මේ රෝග ලක්ෂණ පහළ වුවහම අපිට කොහොමද වෛද්‍යතුමනි දැන් ඒ පුද්ගලයා තහවුරු කරගන්නේ මට මේක දේවැඩියා රෝගයක් තමයි. ඒ එහෙම තහවුරු කරගන්න අපිට මොකද්ද කරන්න පුළුවන් පළමු අවස්ථාවේදී? ඔව් ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. දැන් දේවැඩියා රෝගය හඳුනගන්න තියෙන ලේසිම ක්‍රමවේදී තමයි රුධිර වාර්තාවක් ලබා ගැනීම. ඕනම රසායනාගාරයකට ගිහිලා රුධිර වාර්තාවක් පැය 12ක් කෑම නොකා ඉඳලා ගිහිලා රුධිර වාර්තාවක් අරගෙන පරීක්ෂා කරලා බලනකොට රුධිරයේ සීනි මට්ටම 72ත් 108ත් මට්ටමේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ තියෙන්න ඕන. 108ට වඩා වැඩි නම් ඒ කියන්නේ දියවැඩියා රෝග ලක්ෂණ පහළ වෙගෙන එනවා. මේක වැඩි වෙන්න පුළුවන්. දැන් ඔහොම දියවැඩියා රෝගයට පෙළඹෙන්නට අපිට හේතු තියෙනවද? දැන් සමහර වෙලාවට අපි බොහෝ සමාජ කතා බහ කරනකොට වෛද්‍යතුමනි මේ පුංචි දරුවන්ට දියවැඩියා රෝගෙත් තියෙනවා කියලා මේ අපි අහනවා, අපි දකිනවා. එතකොට බාල මහලු කොයි කාටද මේ රෝගේ මූණ පානවා? ඇයි ඇත්තටම මේ දියවැඩියා රෝගයට මේ පුද්ගලයා මේ විදිහට මූණ පාන්නේ? මොකක් හරි හේතුවක් තියෙනවද වෛද්‍යතුමනි? මේකට හේතු ගණනාවක් තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන් මේ දියවැඩියා වැළඳෙන්න ප්‍රධාන හේතුව තමයි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී අග්න්‍යාශයක ඇල්ෆා බීටා කියලා සෛල වර්ග දෙකක් තියෙනවා. මේ ඇල්ෆා සෛල වලින් කරන්නේ නිරන්තරයෙන්ම අපේ ශරීරයේ තියෙන ආමාශයේ තියෙන ග්ලූකෝස් උරාගෙන සීනි හදලා හෙටන් රුධිරයට මුදා හරිනවා. මේ සීනි කියලා කියන්නේ ඇත්තටම අපි මේ කන සීනි නෙමෙයි, මේකට අපි වෛද්‍ය විද්‍යාව හඳුන්වනවා ග්ලූකෝගන් කියලා හෙටන්. මේ ග්ලූකෝගන් කියලා කියන්නේ හෝමෝනයක්. මේක ශරීරයට ඉතාම අත්‍යවශ්‍ය හෝමෝනයක්. මේ ග්ලූකෝගන් කියන හෝමෝනේ දහනය කරලා තමයි ශක්තිය නිබදවන්නේ. ඒ වගේම බීටා සෛල වලින් කරන්නේ ඉන්සුල ග්ලූකෝස් උරාගෙන මෙයා ඉන්සුලින් හදලා රුධිරයට මුදා හරිනවා. රුධිරයේදී මේ සීනි ඉන්සුලින් දෙක දහනය වෙලා ශක්තිය නිබදවන්න පටන් ගන්නවා. මේ ශක්තිය ඉතාම වැදගත් අපේ ශාරීරික ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට. ඒ නිසා රුධිරයේ සීනිවත්, ඒ කියන්නේ ග්ලූකෝගන් කියන ස්‍රාව හෝමෝනයවත්, එහෙම නැත්නම් ඉන්සුලින් කියන හෝමෝනයවත් අනවශ්‍ය දෙයක් නෙමෙයි, ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. දැන් අපේ ශරීරයේ මේ හෝමෝන නිෂ්පාදනය අඩු වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් බීටා සෛල වලින් ඉන්සුලින් නිපදවීමේ ක්‍රියාවලිය එනෙහිටින්න පටන් ගන්නවා.
මෙන්න මේ ඇනහිටීම තුළ තමයි දියවැඩියා රෝග ලක්ෂණ මුලින්ම පහළ වෙන්නේ. මේ බීටසෛල බිඳ වැටෙනවයි කියලා කියන්නේ ඉන්සුලින් නිපදවීමේ ක්‍රියාවලිය ඇනහිටිනවා, අකර්මණ්‍ය වෙනවා. ඉන්සුලින් නිපදවීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වෙනකොට ප්‍රමාණවත් තරම් ඉන්සුලින් නැති හේතු කොට නැතිකම හේතු කොටගෙන මෙන්න මේ සීනි රුධිරයේ සීනි දහනේ වීම නතර වෙනවා. රුධිරයේ සීනි වැඩි ප්‍රමාණයක් රුධිරේ ඉතුරු වෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඔය හේතුත් අපි පොඩ්ඩක් කතා කරමුයි. දෙවන මොකද සමහර අය මේ වැඩසටහන් දකිනකොට සමහර වෙලාවට මේ හේතුත් එක්ක තමයි ගෙවල් වල ඉන්නේ. ඒ අය දන්නේ නැහැ තමන් මේ ක්‍රමක්‍රමෙන් දෙවැඩියා රෝගයට ලං වෙමින් ඉන්නවා කියලා. අපි ඒ අයවත් දැනුවත් කරන්න ඒ හේතුත් වෛද්‍යතුමනි කතා කරමු. ඔව්. විශේෂයෙන් මේ බීටසෛල බිඳ වැටෙන ප්‍රධාන හේතු හතක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි අධික සීනි ආහාර. දෙවෙනි කාරණාව තමයි අධික තෙල් ආහාර. මේ තෙල් වලින් සහ අධික සීනි වලින් බීටසෛල විශාල වශයෙන් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි අපි මොනවා හරි ලෙඩකට බොන බෙහෙත් පෙති, විශේෂයෙන් මිග්‍රේන් වලට, ඒ වගේම මානසික පීඩා වලට, ඒ වගේම මානසික රෝග වලට, ඒ වගේම මේ නිින්දෙන වෑම නිසා අපි බෙහෙත් පෙති බොනවා හුඟක් අය. ඒ වගේම මේ ස්ටෙන්ට් එක දාලා බෙහෙත් පෙති බොනවා, බයිපාස් කරලා බෙහෙත් බොනවා, වකුගඩුව අමාරුවට බෙහෙත් බොනවා කියලා කරනවා, ඊළඟට පිළිකා වලට බෙහෙත් බොනවායි කියලා කරනවා. මෙන්න මේ වගේ විවිධාකාර ලෙඩ රෝග වලට නිරන්තරයෙන්ම බෙහෙත් බොන කෙනෙකුට මෙන්න මේ බීටසෛල බිඳ වැටෙන්න තියෙන අවදානම ඉතා වැඩි. ඊළඟට හතරවෙනි කාරණාව හැටියට අපිට ගන්න පුළුවන් මෙන්න අධික මත්පැන්, විශේෂයෙන් පිරිමි අය නිරන්තරයෙන්ම මත්පැන් ගන්න අය ඉන්නවා. එතකොට මෙන්න මේ මත්පැන් ගැනීමත් බීටසෛල බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක්. පස්වෙනි කාරණාව තමයි අධික නිදිමැරීම. අධික නිදිමැරීම විශේෂයෙන් මේ ආරක්ෂක අංශේ සේවය කරන අය දවසේ මාසේ දවස් 15ක් ඒගොල්ලෝ නිදි මරනවා. ඒගොල්ලන්ට දියවැඩියා වැහදෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. මගේ ළඟට එන රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් ආරක්ෂක අංශේ වැඩ කරන කට්ටිය. ආරක්ෂක සේවයේ සහ හමුදා පොලිසියවල වැඩ කරන කට්ටිය. හයවෙනි කාරණාව තමයි අධික මානසික පීඩා සිත්තැවුල් ආතතිය. විශේෂයෙන් ගුරුවරුන්ට, ඒ වගේම ව්‍යාපාරිකයන්ට මේ මානසික ආතතිය ඉතා ඉක්මනින් ගොදුරු වෙනවා මේගොල්ලෝ. ඒගොල්ලන්ට තියෙන ගැටලු වැඩි, මනස ගොඩාක් පීඩෙන්ට ලක් වෙලා තියෙන්නේ. හත්වෙනි කාරණාව තමයි ජානමය විකෘති වීම කියලා කියනවා අපි. පරම්පරාවෙන් එන ලෙඩක් මේක. පරම්පරාවෙන් අම්මා තාත්තට දියවැඩියාව තියෙනවා නම් දරුවන්ට දියවැඩියාව තියෙනවා. අම්මා තාත්තලගේ අම්මලා තාත්තලාට තියෙනවා නම් ඒත් දියවැඩියාව තියෙනවා දරුවන්ට. මේ වගේ පරම්පරා හතක් ඉස්සරහට ආපස්සට කාට හරි අපේ මීමුත්තට හරි අපේ මීමුත්තා පරම්පරාව ඉදිනවා මීමුත්තා කියලා. ඒ මීමුත්තලට ඕ මීමුත්තම්මලට දියවැඩියාව තිබුණා නම් අපිට දියවැඩියාව රෙන්දෙන තියෙන ඉඩකඩ වැඩි. මේ වගේ හේතු සාධ බොහෝමයක් තියෙනවා දියවැඩියා රෝගයට ඔබට පෙළඹෙන්නට තියෙන අවස්ථාවන්. ඒතර වාදිතුමනි දැන් මේ අතුරු ප්‍රශ්න මම ඔබතුමාගෙන් අහන්නේ. දැන් අපි පුංචි දරුවෝ ගැනත් අපි කතා කරමු මේ වැඩසටහන් තුළම. පුංචි දරුවන්ටත් මේ රෝගයට මේ මෑතවකවානුව තුළ බොහෝසෙන් මේ අය මේ බිලි ගන්නවා. කියන්නේ ඒගොල්ලන් මේ රෝගයට පෙළඹෙනවා වැඩි. ඒතර ඇයි මේ පුංචි දරුවන් මේ රෝගයට වැළඳෙන්නේ මේ තරම්? කියන්නේ දැන් මේ කාලවකවානුව සීග්‍රෙන් වැඩි වෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? ඇත්තට මේකට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. පළවෙනිම කාරණාව තමයි අපි ඕනම කෙනෙක් ආහාර හැටියට ගන්නේ හාල් හෝ වේවා, එහෙම නැත්නම් එළවලු හෝ වේවා, මේ හැම දෙයක්ම වසවිස මුසු ආහාර විශේෂයෙන් බීටසෛල බිඳ වැටෙනවා දෙමාපියන්ගේ. දෙමාපියන්ගේ බීටසෛල බිඳ වැටෙනවා. ඒ වගේම තමයි සිංක් සහ ක්‍රෝමියම් කියන මූලද්‍රව්‍ය දෙක ශරීරය ඇතුලේ අම්මගේ ශරීරය ඇතුලේ බිඳ වැටෙනවා. බිඳ වැටුනහම පුතාට දරුවට පෙකණි වැලහරා තමයි මේ පෝෂණය අරගන්නේ දරුවා. අම්මගේ පෝෂණය ගන්නකොට අර අම්මගේ ශරීරයේ බීට මේ සිංක්සා ක්‍රෝමියම් කියන මූලද්‍රව්‍ය දෙක හිගයි නම් පුතාට දරුවන්ට එන ප්‍රමාණයත් අඩුයි. ඒ නිසා උපතේදී අම්මට දියවැඩියා වැළඳෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ඒ වගේම දරුවන්ට දියවැඩියා වැළඳෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ඒ වගේම දැන් අපේ පුරුදු වෙලා තියෙනවා මේ කෙටිකෑම් වර්ග. අපි ලේසියට පහසුවට කෙටිකෑම් වර්ග ෂෝට් ඊට්ස් කියලා අපි කියනවා. මේ ෂෝට් ඊට්ස් කියන දේවල්, ඒ වගේම ওই නූඩ්ල්ස් වගේ දේවල්, ওই පැස්ටා කියලා කියනවා, මේ හැම දෙයකම විශේෂයෙන් මේ තියෙන්නේ මොනවද? මේ හදපුවා තියෙන්නේ මේ අපි කියනවා දැන් අර අජිනොමොටෝ කියලා තියෙන්නේ රසකාරකයක්. විශේෂයෙන් මේ අජිනොමොටෝ කියන රසකාරකයක් එක තමයි අපි ආහාර ගන්න වැඩිපුරම අපේ දරුවෝ. දැන් අපි නම් අපි කුඩා කාලේ අපි ගත්තේ වසවිස නොමුසු ආහාර. නමුත් දැන් අපි ගන්නෙ වසවිස මුසු ආහාර. අපේ දරුවෝ ගන්නෙම වසවිස මුසු ආහාර. වසවිස මුසුයි.
ඒ හේතු දෙක තමයි බලපාන්නේ විශේෂයෙන් මේ කුඩා දරුවන්ට දියවැඩියා වැළඳෙන්න. දැන් ඒකම තමයි පුංචි කාරණයක් මේ මතක් කරන්න අවශ්‍ය තුමේ දැන් ගර්භණී සමයේ ඇතිවෙන දියවැඩියාව දැන් අපි මේ ඉතිහාසයේ හේතු සාධක ගොඩක් තියෙන නිසා මම ඒකත් පුංචි පැහැදිලි කිරීමකින් ඒක පැහැදිලි කරගෙන යමු. ගර්භණී සමයේදී ඇතිවෙනව දියවැඩියාව වයිතුමනේ ඒක සුව වෙනවද නැත්නම් ඒක දිගටම බොහෝ අයට මතයක් තියෙන මේක හැදුනොත් දිගටම පවතිනවා කියලා. එතකොට ඒක අපිට කඩා ගන්න පුළුවන්ද කොහොමද වයිතුමනේ? ඔව් මෙහෙමයි. දැන් ගර්භණී සමයේදී දියවැඩියාව ඇති වෙන ප්‍රධාන හේතුව මම අර කලින් කිව්වා වගේ දැන් දරුවපතකදී දරුවා කලලය මවගේ ගර්භාෂය තුල වැඩෙනකොට මවගේ ශරීරයේ තියෙන පෝෂණය තමයි උරාගන්නේ පෙගණි වෙලා හරහා. එතකොට මවගේ ශරීරයේ තියෙන සිංසා ක්‍රෝමියම් කියන මූලද්‍රව්‍ය දෙක වැඩි වශයෙන් උරා ගන්නවා දරුවා. එතකොට මවගේ ශරීරයේ සිංසා ක්‍රෝමියම් අඩු වෙනවා. මේ නැවත මේක ඇති කරගන්න ආහාර වර්ග වලින් මේ සිංසා ක්‍රෝමියම් නැවත වර්ධනය වෙන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා ගර්භණී සමයේදී දියවැඩියා වැළඳුනොත් කෙනෙකුගේ බීටසෛල බිඳ වැටෙන්න තියෙන අවදානම වැඩි. බීටසෛල බිඳ වැටුනොත් දියවැඩියාව රෝගීට ගොදුරු වෙනවා. ඉතින් ඇත්තටම කතා කරොත් දැන් ඔබතුමී අහපු ප්‍රශ්නෙට පුංචි පිළිතුරක් මම දෙන්න ඕන. දැන් ඇත්තටම බටහිර වෛද්‍ය ක්‍රමයේදී හෝ එහෙම නැත්නම් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ දියවැඩියාව සුව කරන්න බැහැයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. නමුත් අපේ ක්‍රමවේදී අපේ දැන් අවුරුදු 5000කට වඩා පැරණි මේ වෙදකමේ දේශීය හෙළවෙදකමේ පාරම්පරික හෙළවෙදකම මේ හෙළවෙදකමේ තියෙනවා විශේෂ ක්‍රමවේදයක් මේ අෂ්ටාංග වෙදකමේ නිලවෙදකම කියලා දෙයක් තියෙනවා. ඒ නිලවෙදකම තමයි මම ප්‍රගුණ කරන්නේ. මේ නිලවෙදකම තුලින් මේ දියවැඩියා ඕනම අවස්ථාවක දියවැඩියා රෝගයක් ගර්භණී සමයේදී හෝ වේවා ලදරු අවස්ථාවේදී හෝ වේවා එහෙම නැත්නම් වැඩිහිටි අවස්ථාවේදී හෝ වේවා මේ වැළඳුණු දියවැඩියා ආරෝගයක් අනිවාර්යෙන් අපට සුව කරන්න පුළුවන්. හරි. වෛද්‍යතුමන් හොඳ තැනකට ආවා. ඉතින් මට අහන්න ඕනම ප්‍රශ්න තමයි. ඉතින් මේ හෙළවෙදකමත් එක්ක මේ අපේ සිංහල වෙදකමත් එක්ක වෛද්‍යතුමනි අර බැහැයි කියන බොහෝ දේවල් අපිට සුව කරන්නට පුළුවන් එක තමයි අපි ලබාගත් දහයාදේ. ඒක එකම වෛද්‍යතුමනි කොහොමද එතකොට මේ දියවැඩියා රෝගයේ මේ පාරම්පරික හෙළවෙදකමත් එක්ක අපි සුවපත් කරන්නේ? ඉතින් ඔබතුමාට පුළුවන් ද මේක නිට්ටාවට සුවපත් කරන්න පුළුවන් කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? සහ ඒක නිට්ටාවට සුවපත් කරනවා නම් කොහොමද මේ රෝගියා පිළිම් පෙරට මේ පෙළගස්සලා කොහොමද ඒක සුවපත් කරන්නේ? ඔව් ඇත්තටම දැන් අපේ තියෙන නිලවෙදකම විශේෂයෙන් මේ යටිපතුල් වල පාද සත්කාරය කියලා බොහෝ දෙනා හඳුන්වනවා. මේ පාද සත්කාරය තුලින් ඒ වගේම මේ දෙයත්ල තෙල් ගාලා සම්බාහනය කිරීම තුලින් මේ නිල අපේ ශරීරයට සම්බන්ධ සියලුම ඉන්ද්‍රියන්ගේ නිල තියෙන මේ දෙපතුල් දෙකේ සහ මේ දෙයත්ල වල දෙකේ. එතකොට මේ නිල සම්බාහනය කිරීම තුල පාදයේ තියෙන නිල සම්බාහනය කිරීම තුල ඒ වගේම මේ දෙයත්ලේ තියෙන නිල සම්බාහනය කිරීම තුල මේ නිල වලින් ජනිත කරන ශක්තිය ස්නායු දිගේ මොළයට ගිහිලා මොළේ හරහා අදාළ ඉන්ද්‍රියට ගමන් කරනවා. ඒ ශක්තිය ඒක විද්‍යුත් ශක්තියක්. ඒක ස්නායු දිගේ විතරයි ගමන් කරන්නේ. මේ විද්‍යුත් ශක්තිය තුලින් නැවත මේ අග්න්‍යාසයේ ප්‍රාණවත් කරන්න පුළුවන්. අග්න්‍යාසයේ ප්‍රාණවත් වෙනකොට මේ ඇල්ෆා බීටා කියන සෛල වර්ග දෙක නැවත ප්‍රාණවත් වෙනවා. විශේෂයෙන්ම බීටා සෛල ප්‍රාණවත් වීම තුල නැවත ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය සක්‍රිය වෙනවා. මේ තෙල්වල ශක්තිය අපි දැන් මේ හදලා තියෙන මේ තෙල්වල ශක්තිය විශේෂයෙන් අපේ දෙපතුල් වල සහ මේ දෙයත්ලි අපි තවරලා හිටන් මේ සම්බාහනය කරපුවාම රාත්‍රියේ නිින්දිදී පෑය තුනක වගේ කාලයක් පුරා මෙන්න මේ තෙල්වල තියෙන රසායනික ශක්තිය තෙල් අපේ ඇඟට උරා ගන්නේ නැහැ. නමුත් තෙල්වල තියෙන රසායනික ශක්තිය අපේ ඇඟට උරා ගන්නවා, අපේ රුධිරයට උරා ගන්නවා. රුධිරය හරහා ගිහිල්ලා අපේ සියලුම ඉන්ද්‍රියන්ගේ සෛල මත තැම්පත් කරනවා. මෙන්න මේ රසායනික ශක්තියත් තෙල්වල තියෙන රසායනික ශක්තියත් ඒ වගේම මේ නිල තුලින් ජනිත කරන විද්‍යුත් ශක්තියත් මේ දෙක එකතු වෙලා තමයි මේ නිල මේ ඉන්ද්‍රියන් නැවත ප්‍රාණවත් වෙන්නේ. මේ ඉන්ද්‍රියන්ගේ සෛල තමයි ප්‍රාණවත් වෙන්නේ. මිය යන සෛල නැවත ප්‍රාණවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ සෛල ප්‍රාණවත් කරන්න පුළුවන් ලෝකේ තියෙන එකම ක්‍රමවේදය හැටියටත් අපට හඳුන්වන්න පුළුවන් මේ නිල වේදකම කියන ක්‍රමවේදය. හරි. වෛද්‍යතුමනි දැන් අපි ඉන්නේ කාර්යබහුල ලෝකයක. මේ කාර්යබහුල ලෝකේ අපිට මේ තෙල් බෙහෙත් ගාගෙන වැඩවල වලට යන්න බෑ. උදේ 8 ඉඳලා හවස 4 වෙනකල් ඉන්නේ. එතන මෙහෙම අය ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. එතන මේ සිංහල වෙදකම තුල අපි කොහොමද මේ තෙල් බෙහෙත් ගාන්නේ? නැත්නම් මේ ඔබතුමා මෙතන තියන ලස්සන මේ දේවල් තියෙන. එතන කොහොමද මේ දේවල් භාවිත කරලා අපේ රෝගේ සුවපත් කරගන්නේ? ඔව්. ඇත්තටම මේක ඊටාම හොඳ ප්‍රශ්නයක්. මේ නිල සම්බාහන ක්‍රමවේදය දැන් අපි විසින් මේ නිර්මාණය කරලා තියෙන මේ හඳුන්වලා දීලා තියෙන මේ නිල සම්බාහන ක්‍රමවේදය ඕනම කෙනෙකුට මේ ප්‍රතිකාරය කරගන්න පුළුවන්. ඕනම රාජකාරි මට්ටමක ඉන්න පුද්ගලයෙකුට මේ නිල වේදකම කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ නිල වේදකම කරන්න තියෙන කාලය රාත්‍රී කාලයේදී තමයි මේ නිල සම්බාහනය කරන්න තියෙන්නේ. රාත්‍රී 9ක් 10ක් අතර පටන් ගන්න ඕන මේ නිල සම්බාහනය.
රාත්‍රී 10ත් 11ත් අතර මේ නිල සම්භාහනය ඉවර වෙනවා. ඉතින් ඒ නිසා ඕනම රාත්‍රී වැඩමුරයක් නොකරන ඕනම පුද්ගලයෙකුට රාත්‍රී වැඩමුර කරන කෙනෙකුට මම අනුමත කරන්නේ මේ සම්භාහන ක්‍රමයේදී කරන්න කියලා. මොකද හේතුව ඒගොල්ලෝ මාසයකට දින 15ක් රාත්‍රී වැඩමුරේ කරනවා, රාත්‍රියේ නිදි මරනවා. අනිත් දවස් 15 විතරයි මේගොල්ලෝ දවල් කාලේ වැඩ කරලා හිටන් රාත්‍රියේ නිදාගන්නේ. ඒ දවස් 15 විතරක් කරලා මේ සම්භාහනයේ සාර්ථක ප්‍රතිඵලات කරගන්න අමාරුයි. නමුත් රාත්‍රී වැඩමුරයක් නොකරන ඕනම කෙනෙකුට, ඕනම රාජකාරී මට්ටමක කෙනෙකුට මේ රාත්‍රී 9ට 9ත් 10ත් අතර කාලය තුල මේ සම්භාහනය ආරම්භ කරලා රාත්‍රී 10ත් 11ත් අතර මේ සම්භාහනය අවසන් කරන්න පුළුවන්. එතකොට මම කියලා දෙන්නම් කොහොමද මේ නිල සම්භාහනය කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ තියෙන්නේ දියවැඩියාවට සම්බන්ධ කරන තෙල් වර්ගය. මේක අපි හඳුන්වන්නේ දීර්ඝායු මධුමේහ තෛලය කියලා හිටම්. දීර්ඝායු මධුමේහ තෛලය විශේෂයෙන්ම දියවැඩියාව ඇතුළු දියවැඩියාව නිසා ඇතිවෙච්ච සියලු අතුරු ආබාධ, අතපය හිරිවැටීම්, කෙන්ඩ පෙරලීම්, නහර ගැට ගැසීම්, ස්නායු රෝග, අන්ධි රෝග, ධනිස් කැක්කුම් කියනවා, කොන් දෙක කැක්කුම් කියලා කියනවා, අතපය කැක්කුම් කියනවා, නිින්ද යන්නේ නැහැ කියලා කියනවා, නිතර මුත්‍රා පිට වෙනවයි කියලා කියනවා, අධික රුධිර පීඩනය, ඊළඟට කොලෙස්ටරෝල්, මේ වගේ රෝග ගණනාවකට එකම මේ තෙල් කුප්පියෙන් මේ රෝග සියල්ලම සුව කරන්න පුළුවන්. දියවැඩියාව සුව කරගන්නවත් එකම මේ සමගාමීව. එතකොට මේ සම්බාහනය කරන විදිහ මම කියලා දෙන්නම්. මේක රාත්‍රී කාලයේදී කරන සම්බාහනය. විශේෂයෙන් මේ තැවිලි පොට්ටනිය දෙකක් අපි නිර්මාණය කරලා තියෙනවා. මේ තැවිලි පොට්ටනිය හුමාලයේ තඹ ගන්න ඕන. මේකට හොඳම ක්‍රමය තමයි රයිස් කුකරයකට වණ්ඩුව ගැට ගහලා රයිස් කුකර වතුර ටිකක් පුරවලා ඒකට වණ්ඩුව ගැට ගහලා වණ්ඩුවට මේ පොට්ටනිය තියලා ඉතා හොඳින් මේක තඹ ගන්න පුළුවන්. තඹ ගත්ත පොට්ටනිය නැවත මදු උණුසුමේ නිමෙන්න තියා ගන්න ඕන. මදු උණුසුම් පොට්ටනියකින් මෙන්න මේ විලුඹ ප්‍රදේශයේ ඉතා හොඳින් මෙහෙම තවා ගන්න ඕන. විලුඹ ප්‍රදේශයේ ඉතා හොඳින් මෙහෙම තවා ගන්න ඕන විනාඩියක් වගේ කාලයක් මේ විලුඹ තවා ගන්න ඕන පොට්ටනිය. තවලා නැවත මේ පොට්ටනිය වණ්ඩුවේ තියන්න ඕන රත් වෙන්න. තියලා මේ විලුඹ ප්‍රදේශයේ විලුඹේ හරි මැදට තෙල් බිඳු පහක් දාලා ඔරලෝසු කටුව කැරකෙන ආකාරයට මෙහෙම රවුම් රවුම් කරකවන අතරේ මේ විදිහට මේ විලුඹ පුරාම ගමන් කරන්න ඕන මේ ඇඟිලිතුඩු. ඇඟිලිතුඩු ඉතා තදින් මේ විලුඹට හොඳට වදින්න ඕන. එතකොට තමයි නිල හොඳින් අවදි වෙන්නේ. මේ විදිහට ඉතා හොඳින් විනාඩි 5ක් විතර මෙහෙම සම්බාහනය කරන්න ඕන. නැවත පොට්ටනිය වණ්ඩුවෙන් අරන් නිමෙන්න තියලා මෙන්න මේ වලමෙද ප්‍රදේශයේ ඉතා හොඳින් තවන්න ඕන විනාඩි 2ක් විතර. වලමෙද ප්‍රදේශයේ විනාඩි 2ක් විතර ඉතා හොඳින් තවලා මේ වලමෙද ප්‍රදේශයට තෙල් බිඳු 10ක් විතර දාලා විනාඩි 5ක් විතර මේ වගේ වලමෙද පුරාම හොඳට සම්බාහනය කරන්න ඕන. මේ ඇඟිලිතුඩු ඉතා තදින් හොඳට වදින්න ඕන. එතකොට තමයි මේ නිල අවදි වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටස මේ මාපට ඇඟිල්ල ඉඳලා මෙහෙම ඇදගෙන එනකොට පල්ලෙහාට මෙන්න මේ කොටස අඟලක ඉතර වට ප්‍රමාණය මෙන්න මේ ස්ථානයේ තමයි මේ අග්න්‍යාසයට සම්බන්ධ නිලේ තියෙන්නේ. මේ අග්න්‍යාසයට සම්බන්ධ නිලේ වෙනම විශේෂ සම්භාහනයක් කරන ඕන තවත් විනාඩි 5ක වගේ කාලයක්. එතකොට තමයි මේ අග්න්‍යාසය ඉතා හොඳින් ප්‍රාණවත් වෙන්න පටන් ගන්නෙ. ඊළඟට මෙන්න මේ පොට්ටනිය නැවත මද උණුසුමේ නිමෙන්න තියලා මේ කොට්ටා ප්‍රදේශයේ මේ ඇඟිලිවලට පහලින් තියෙන මේ කොට්ටා ප්‍රදේශයේ ඉදිරියට නෙරා ඇති කොටස මේ ප්‍රදේශයත් තව විනාඩියක් විතර ඉතා හොඳින් තවලා පොට්ටනිය වණ්ඩුවේ තියන්න තියලා හිටම් මෙතෙන්ට තෙල් බිඳු 5ක් විතර දාලා ඉතා හොඳින් මෙහෙම විනාඩි 5ක් විතර මෙහෙම සම්භාහනය කරන්න ඕන. තෙල් බිඳු 5ක් දාලා විනාඩි 5ක් සම්භාහනය කරනවා. විශේෂයෙන් මේ විලුඹ සම්භාහනය කිරීම තුළ ධනිස් කැක්කුම, ඔය හන්දි රෝග කියලා තියෙනවා, කෙන්ඩා පෙරලීම, අතපය හිරිවැටීම්, ඒ වගේම නහර ගැට ගැසීම්, ස්නායු රෝග, ඒ වගේ රෝග ගණනාවක් සු වෙනවා. දැන් මේ වලමෙද ප්‍රදේශයේ සම්භාහනය කරන විශේෂයෙන් මේ අග්න්‍යාසයට සම්බන්ධ නිලේ සම්භාහනය වෙන අතරෙම වකුගඩු අක්මාවට සම්බන්ධ නිලත් සම්භාහනය වෙනවා. ඒ තුළින් වකුගඩු වල තියෙන ගැටලු, ඒ වගේම අක්මාව සම්බන්ධ විශේෂයෙන් කියනවා අපි දියවැඩියා රෝගීන්ගේ ෆැට් ලිවර් කියලා හඳුන්වනවා අක්මාවේ මේදය. මේ සියල්ල සුව කරගන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේ කොට්ටා ප්‍රදේශයේ සම්භාහනය කිරීම තුළ හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට යටිපතුල් දෙකම සම්භාහනය කරන්න ඕන. ඒ වගේම මේ අල්ලට තෙල් බිඳු 10ක් පමණ දාලා මේ වගේ අල්ල හොඳට පිහදාගෙන අල්ලවල් දෙකේ තෙල් හොඳට තවරගෙන බුදුන් වඳින්නා වගේ මෙහෙම අත් දෙකේකට එකතු කරලා මේ මාපට ඇඟිලි දෙක තමන්ගේ පැත්තට මෙහෙම දික් කරපුවාම මේ අල්ලවල් දෙකේ එකිනෙකට සම්බන්ධ වෙනවා. හොඳට සම්බන්ධ වෙලා මේ වගේ උඩට පල්ලෙහාට විනාඩි 3ක පමණ කාලයක් මෙහෙම සම්භාහනය කරන්න ඕන. මේ සම්භාහනය කරන මේ ඇඟිලි තුඩු මෙහෙම පහු කරගෙන මේ වැලමිට ගාවට එනකම් එන්න ඕන. වැලමිට නෙමෙයි මේ මැණික් කටුව ගාවට එනකම් මෙහෙම සම්භාහනය වෙන්න ඕන. එතකොට තමා මුළු අතම සම්භාහනය වෙන්නේ නිල ගණනාවක් සම්භාහනය වෙනවා. විශේෂයෙන් මේ ස්ථානයේ තියෙනවා පුරස්ථිර ග්‍රන්ථියට අදාළ නිලේ තියෙනවා. ඒ වගේම ආර්ෂස්වලට සම්බන්ධ නිලේ තියෙන්නේ මෙතන. එතකොට මේ රෝග පවා අපට සුව කරගන්න පුළුවන් මේ දියවැඩියාව සුව කරගන්න අතරෙදී.
එතකොට මේ වගේ සම්බාහනය කරන්න ඕනේ. ඊළඟට වං අල්ලින් දකුණු අල්ල සම්බාහනය කරන්න ඕනේ තවත් විනාඩි 3ක්. දකුණු අතේ වං අතේ ඇඟිලි වලින් දකුණු අල්ල සම්බාහනය කරන්න ඕනේ තවත් විනාඩි 3ක්. ඒ වගේම දකුණු අල්ලේ වං අල්ලත් දකුණු අතේ ඇඟිලි වලින් වං අල්ලත් තවත් විනාඩි 3 3 සම්බාහනය කරන්න ඕනේ විනාඩි 15ක් අල්ලවල් දෙක සම්බාහනය වෙන්න ඕන. එතකොට ඊටා හොඳින් මේ සියලුම ඉන්ද්‍රියන්ට සම්බන්ධ නිල ඊටා හොඳින් ජන මේ අවදි වෙලා ඒ තුලින් ජනිත කරන ශක්තිය මුළු ශරීරය පුරාම ගමන් කරලා මුළු ශරීරෙම නිරෝගී බවට පත් වෙනවා. දැන් වෛද්‍යතුමන් ඔහොම කියනකොට මේ සම්බාහනය කරන ක්‍රම මගින් මේ නිල වෙදකම මගින් සහ මේ පාරම්පරික සිංහල වෙදකම තුලින් මේ දේ වැඩියව සුව කරගන්න පුළුවන් කිව්වහම තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇත්තට මේක පුළුවන්ද කියලා. ඔබතුමාට කොහොමද ඒකට කියන්නේ? ඇත්තටම මේක සිරසියක් පුළුවන් සුවපත් කරන්න කියලා ඔබතුමාට කියන සාක්ෂි මොන හරි තියෙනවද? ඔව් ඇත්තටම ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩාක් අය මේ රෝගේ සුව කරනවා කිව්වට සුව කරපු කෙනෙක් නැහැ. දැන් මම මගේ අධ්‍යක්ීමේ හැටියට බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරලා අවුරුදු 15 20 30 40 බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරලා අවසානෙනවා මගේ ළඟට. බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරලා ඊට පස්සේ සිංහල වේදකමේ තියෙනවා කල්ක කසායි ගුලි ඇරිස්ස කුඩු වර්ග කියලා හිටම්. මේ වේදකනුත් කරනවා. තව හෝමියෝපති කියලා ක්‍රමවේදයක් තියෙනවා පිටි වර්ග ඉන්දියානු ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදෙත් කරනවා. ඒ ඔක්කොම කරලා අවසාන වතාවට එනවා මගේ ළඟට. ඒ තමයි දියවැඩියා රෝගියා යන අවසාන වේදකම දියවැඩියා රෝගියා කරන අවසාන වේදකම. මම සාක්ෂි පෙන්වන්නම්. ඔබතුමිය ඇහුවනේ මගෙන් සාක්ෂි පෙන්වන්න පුළුවන්ද කියලා. මේක ඉතා හොඳ ප්‍රශ්නයක්. මම පෙන්වන්නම් සාක්ෂි. කාලේ හැටියට මම සාක්ෂි දෙක තුනක් පෙන්වන්නම්. මේ අපි ගත්තොත් එහෙම දැන් මේ ඉන්නේ මගේ ළඟට ආපු රෝගියෙක්. මේ රෝගියා මගේ ළඟට මුලින්ම එන්නේ දෙවෙනි මාසේ 8 වෙනිදා. 2022 දෙවෙනි මාසේ 8 වෙනිදා. රෝගියාගේ නම කවිඳු කේෂාන්. මේ රෝගියා මගේ ළඟට එනකොට සීනි මට්ටම 258යි. මෙයා මෙට්‍රෝමින් උදේට එකේ රෑට එකයි බිව්වා. ඉන්සියුලින් ගැහුවා. උදේට 10යි රෑට 10යි ගැහුවා ඉන්සියුලින්. දැන් මගේ ගාවට ඇවිල්ලා මාස කිහිපයක් යනකොට මෙයාගේ සීනි මට්ටම 90 80 112 120 මට්ටමටම පල්ලෙහාට බැස්සා. ඒ බහිනකොට මෙයාගේ ක්‍රමානුකූලව මං සීනි පෙති අඩු කරා. සීනි පෙති සහ ඉන්සියුලින් මං ක්‍රමානුකූලව අඩු කරා. එයාගේ ඒ මගේ පොතේ විතරක් නෙමෙයි මේක සාක්ෂි හැටියට මට පෙන්වන්න පුළුවන්. මේ ඒ රෝගියා තමන්ගේ ගම් පළාතේ තියෙන මේ රසායනගාරෙන් ගෙනාපු ලැබ් වාර්තා ටික. ඕනම කෙනෙකුට මගේ වෙදමැදුරට එන කෙනෙකුට මේ වගේ මේ රසායනගාර වාර්තා පටන් ගන්නකොට සීනි මට්ටම කොච්චර තිබ්බේ? දැන් මෙයාගේ 258ක් සීනි මට්ටම තිබුණයි කියලා කිව්වා. මේ 258 මෙන්න මේ වාර්තාවේ තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඊළඟට මේ 90ට 120ට 110ට 112ට අඩු වුණයි කියලා කිව්වා. මේ වාර්තාවල තියෙනවා. ඒවා දිනවකවානුත් එක්කම තියෙනවා. කොහොමද මේ සීනි වාර්තා සීනි අඩු වුණේ කියලා හිතන්. මේ වගේ රුධිර වාර්තා රෝගීන් දසදහස් ගණනකගේ මාගේ ගාව තියෙනවා. ඒක තමයි හොඳම සාක්ෂිය. ඒක තමයි හොඳම සාක්ෂිය. ඊට වැඩිය සාක්ෂියක් පෙන්වන්න නෑ ඇත්තටම. වෛද්‍යතුමනි, එතකොට ඔබතුමා කියන්නේ මේ සිංහල වෙදකම තුළ මේ දිහ වැඩිය රෝගේ නිට්ටාවන සුව කර ගැනීම හැකියාව තියෙනවා කියන දේ ඔබතුමා කියන්නේ. තියෙනවා. හරි. එතකොට මේ මෙතන තියෙන හරිම මේ කියන්නේ ස්වභාවික වර්ණින් අනුන තෙල් වර්ග. වෛද්‍යතුමනි මොනවද මේ තෙල් වර්ග? මේ තියෙන්නේ ඇත්තටම අපේ මධුමේහ තෛලයට අපි භාවිතා කරන තෙල. අපි සාමාන්‍යයෙන් තෙලක් හින්දාම තෙල් වඩියක් අපි හින්දාම අපි සාම්පල්යක් හැටියට අරගෙන තියා ගන්නවා ඒ තෙල් වඩිය. අවශ්‍ය කෙනෙකුට ඕන වෙලාවක මේ තෙල පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවිකවම ඉඳපු තෙලක් කියන එක මේක ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේම ස්වභාවික ඖෂධ 32ක් මේකේ තියෙනවා. කොළ જાති තියෙනවා, ගෙඩිජා ඇට જાති තියෙනවා, ඒ වගේම පොතු જાති තියෙනවා. ඖෂධ වර්ග 32කින් මේ තෙල නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකට කිසිම රසකා මේ සුවඳකාරකයක් හෝ එහෙම නැත්නම් වර්ණකාරකයක් මේකට යොදලා නැහැ. ස්වාභාවික ඖෂධ වලින් හදපු තෙලක් තමයි මේ කොළපාට ස්වාභාවික කොළපාටට ඇවිල්ලා තියෙන්නේ. වෛද්‍යතුමනේ, දැන් අපි අවසාන වශයෙන් මේ ගැන කතා කරමු. අපි කැමති නැහැ රෝගයක් හැදෙනවට කෙනෙකුට. හැබැයි අපි දැනුවත් කරන්නේ මේ රෝගයක් හැදී නොහැදී තමන් පරිස්සම් වෙන්නට. ඉතින් අපි සමස්ත සමාජයම දේවැඩියාව රෝගයත් එක්ක එන බහුතර රෝග ගණනාවක් තියෙනවා. ඉතින් හරිම අවාසනාවන්ත විදිහට ජීවිත අහිමි වෙන අවස්ථාවල් තියෙනවා. ඒතකොට ඒ දේවල් වලට නොගිහින් අපි කොහොමද අපේ ජීවිතය සුරක්ෂිත කරගන්නේ? ඇත්තටම රෝගියෙකුට දෙන්න තියෙන හොඳම අවවාදය තමයි ඒක. රෝගියක් වැළඳුනාට පස්සේ ගෙන්නලා ප්‍රතිකාර කරලා සුව කරනවට වැඩිය මෙම රෝගයෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් අපිට නිරෝගීව ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ආරෝග්‍යා පරමාලාභා කියලා බුදුන් වහන්සේ දේශනා කිරුවෙත් මේ හේතුව නිසා. ඉතින් අපි නිරෝගී බව රැකගන්න නම් අපි අපේ ආහාර වේල ක්‍රමවත්ව සකසා ගන්න ඕන. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කෙටි කෑම ආහාර වේට ගන්න ගැනීම නවත්තන්න ඕන. ඒ වගේම අධික තෙල් ආහාර.
විශේෂයෙන් අපි අල ජාති, කොළ ජාති, ගෙඩි ජාති, ඇට ජාති, මස් මාළු කිරි බිත්තර වෛද්‍යවරයෙක් හැටියට මම කියනවා. බුද්ධාගමේ හැටියට නම් මස් මාළු ගැන කතා කරන්න තහන. නමුත් වෛද්‍යවරයෙක් හැටියට මට කියන්න ඕන මේ මස් ජාති, මස් මාළු කිරි බිත්තර මේ කියන වර්ග 8ම අපේ ආහාර වේලට, අපේ දෛනික ආහාර වේලට, මේ තුන් වේලට අපට එකතු කරගන්න පුළුවන් නම් මේ 8 වර්ගයේම අපි නිරෝගී ජීවිතයක් අපට ගත කරන්න පුළුවන්. හරි. නමුත් බොහෝ දෙනා ආහාර වේලට තුන් වේල මස් කෑවොත් කොළ ජාතියක් කන්නේ නැහැ. ඇට ජාතියක් කන්නේ නැහැ. විශේෂයෙන් කොස්පොලොස් කියන දේවල් නාගරික පන්තියට අකැප ආහාර වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ කොස්පොලොස් කියන දේවල් වසවිස නැති ආහාරනේ. වසවිස කිසි දෙයක් නැති ආහාර. ඉතින් මෙව ආහාරයට ගන්නවා නම් මේ අට ජාතිය මම ඉස්සෙල්ලා කිව්වාගේ මෙන්න මේ අට වැදෑරුම් කෑම වර්ග ආහාරයට ගන්නවා නම් සහ අපේ දිවි පැවැත්ම, අපේ පැවැත්ම අපි හරියට පාලනය කරගන්නවා නම් අනවශ්‍ය විදිහට මානසික පීඩා, සිත්තවුල්, ආතතිය වගේ දේවල් ඇති කරගන්න නැතුව මත්පැන් පානය කිරීමෙන් වැළකීලා, මම කියන්නේ හැමදාම ඉඳලා හිටලා ඔය උත්සව අවස්ථාවකදී මත්පැන් චුට්ටක් ගත්තයි කියලා ගැටලුවක් එන්නේ නැහැ. නමුත් දිග මේ පුරුද්දක් හැටියට මත්පැන් ගන්න කට්ටියට මම කියන්නේ මේ මත්පැන් ගැනීමෙන් වැළකීලා ඕගොල්ලන්ට ඉන්න පුළුවන් නම් මෙන්න මේ දියවැඩියාවෙන් වැළකින්න පුළුවන්. අද දවසේ අපි කතා බහ කළේ ආරෝග්‍යය තුළින් දේවැඩියා රෝගය ගැන. දේවැඩියා රෝගය ගැන ඔබ නොදැනුවත්කමින් හරි ඔබ පෙළෙනවා නම් මේ රෝගයත් එක්ක දැන් ඔබ දැනුවත් වෙනවා, සහ ඔබට පුළුවන් ඔබේ ජීවිතය සුරක්ෂිත කරගන්න. ඉතින් අද දවසේ අපේ සම්පත් දායකත්වයේ දැක්වේ වෛද්‍ය ශූරි, වෛද්‍ය චින්තාමණි පාරම්පරික නිල වෛද්‍ය දේශමණි රෝහණ සබරගම වෛද්‍යාචාර්යතුමන්. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වෙලා මේ කරුණු කාරණා බෙදා හදාගත්තට. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් තමයි අද දවසේ ඔබතුමාගේ සමුගන්නේ. ඔබතුමාට ගෞරවයෙන් සමුදෙනවා. අයිබෝවන් කියලා. අයිබෝවන්. ඒ වගේම අපේ බලාපොරොත්තු ඔබ සුවපත් පුද්ගලෙක් බවට පත් කිරීමට. ආරෝග්‍යය අපි ගිහිල්ලා එන්න තවත් දවසක හමු වෙමු. අයිබෝවන්.